constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. ඔක්කොළඹ රක්ෂිතය විල්පත්තු ජාතික වනෝද්‍යානයේ එක් සීමාවක් වන මෙරලාසන්නේ කෙළවර පිහිටි ප්‍රදේශයක්. අතීතයේදී කල්පිටිය සහ මන්නාරම යන ප්‍රදේශවල ධීවරයින් වාර්කන් කාලයට මෙම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී ධීවර කටයුතු සිදු කර තිබෙනවා. අනතුරුව විල්පත්තුව ජාතික වනෝද්‍යානයක් ලෙස ගැසට් කිරීමෙන් පසුව මෙම ප්‍රදේශයට ධීවර කටයුතු සඳහා පැමිණ පිරිස්වලට පිළිපැදිය යුතු මාර්ගෝපදේශන මාලාවක් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද නිකුත් කර තිබෙනවා. එවැනි පසුබිමක අදාළ මාර්ගෝපදේශනයන් උල්ලංඝනය කරමින් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පූක්කුළම ප්‍රදේශයේ නගරයක් ස්ථාපිත කිරීමට ප්‍රදේශයේ ප්‍රබල අමාත්‍යවරයෙකු උත්සාහ කරන බවට අද දිනන ඔකුස්සාට ලැබුණු තොරතුරක් අනුව ඔකුස්සා රහසිගතව එම ප්‍රදේශයට ළඟා වුණා. අදාළ මාර්ගෝපදේශනයන්ට අනුව මෙම ප්‍රදේශයට පැමිණීමේදී සියලු ප්‍රවාහන පහසුකම් අනිවාර්යෙන්ම මුහුදු මාර්ග ඔස්සේ සිදු කළ යුතු අතර කිසිදු හේතුවක් මත ගොඩබිම් මාර්ග භාවිත කිරීම තහනම් වන බව. එහෙත් එහි ගිය උකුස්සාට දැකගත හැකි වුණේ අද වන විට එම මාර්ගෝපදේශ තුට්ටුවකටමයි නොකර විල්පත්තු ජාතික වනෝද්‍යානය හරහා ගොඩබිමින් මාර්ග ඉදිකර ඇති ආකාරයයි. අදාළ මාර්ගෝපදේශනයන්ට අනුව ධීවර වාඩි ඉදි කිරීමේදී වාඩි ඉදි කළ යුතු ස්ථාන, තාවකාලික වැසිකිළි තනාගත යුතු ස්ථාන, පරිසරයට හානි නොවන අයුරින් ඉදිකිරීම් සිදු කළ යුතු වන අතර කිසිදු අයුරකින් ස්ථීර ඉදිකිරීමක් සිදු නොකළ යුතු වනවා. එවැනි පසුබිමක පුත්තලමේ සිටින ප්‍රබල අමාත්‍යවරයෙකු විසින් පූක්කුළමේ ස්ථීර පදිංචි කිරීම් සිදු කර ඇත්තේ මේ ආකාරයෙන්. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මැද්දෙන් තියෙන පූක්කුළම් ප්‍රදේශයේ මේ වෙනකොට නිවාස 15ක් හදලා නිවාසි 25 සහ නගරයක් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මැද්දට ඇවිල්ලා තියෙනවා. ඒ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මැද්දට නගරයක් ආවොත් නිවාසික 25කුත් එක්ක විල්පත් මේ රටේ තියෙන වටිනා පරිසර පද්ධතිය වෙන විල්පත්තු ජාතික වනෝද්‍යානයේ එහෙම් පිටින් විනාශ වෙනවා. තමන්ගේ ඉදිරි දේශපාලන අරමුණු සඳහා මෙලෙස ජාතික වනෝද්‍යානයක් විනාශ කිරීමට අදාළ දේශපාලඥයාට ඇති බලය කුමක්ද? මේ පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානය යොමු වන තෙක් ඔකුස්සා අවදියේ.